සියලු දෙනාටම සුබ දවසක්. කුප්පමේනිය පැලෑටිය බොහෝ දෙනෙක් දන්නා කියන පැලෑටියක්. ඔබේ ගෙවත්තේ ඔබට නිතරම දකින්න ලැබුණත් ප්‍රයෝජනයක් නොගෙන වල් පැලෑටියක් විදියට වත්ත සුද්ධ කරද්දී ගලවලා ඉවත් කරන පැලෑටියක්. ඒත් ඔබ මේ පැලෑටිය ඖෂධ ගුණ ගැන දැනගත්තොත් නැවත කුප්පමේනිය පැලය ගලවලා විසිකරන එකක් නැහැ. ඉතින් ඒ නිසා මේ කුප්පමේනිය වල ඖෂධීය ගුණ ඔබට ගොඩක් වැදගත් වෙයි. මේ පැලයට අපි කුප්පමේනිය කියලා කිව්වට සිංහල නම වෙන්නේ කමනීය කියලා. බලලුන් ආකර්ෂණය කරන රසායනික දෙකක් අඩංගු මීටර් 50ක් විතර දුරකට මලේ සුවඳ විහිදුවන බලලුන් ඇද ගන්නා නිසා මේ පැලෑටිය මර්ජාර මෝහිනී නමින් සංස්කෘත වෛද්‍ය ග්‍රන්ථවල හඳුන්වනවා. ප්‍රතිඔක්සිකාරක ගුණ වලින් පිරුණු කුප්පමේනිය වාත හා සෙම් රෝග සමනය කරන්නක් විදියටයි සැලකෙන්නේ. විවිධ රෝග සඳහා ඖෂධ ලෙස යොදා ගන්නා මේ පැලෑටියේ කොළ මුල් මෙන්ම සම්පූර්ණ ශාකයමද ඖෂධ සඳහා යොදා ගන්නවා. ඒ විෂනාශකයක් වගේම නිද්‍රාකාරකයක්, මුත්‍රාකාරකයක් මෙන්ම වමනකාරකයක් විදියටත් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම දාහය නිවන ගුණත්, විරේක ගුණත් එහි පවතිනවා. මලබද්ධය, චර්ම රෝග, ස්නායු රෝග, උණ, දත් කැක්කුම, කන් කැක්කුම, ඉරුවා රදය, කැස්ස, ඇදුම, ලදරු සෙම් රෝග, ශ්වාසනාලිකා ප්‍රදාහය, සන්ධි ඉදිමුම්, සෙම් ගෙඩි, පණු රෝග, මුත්‍රා පද්ධති රෝග, ශරීර දාහය, නිින්ද නොයාම ආදී රෝග සුවයට කුප්පමේනිය දායකත්වය ලබා දෙන බව සඳහන් වෙනවා. හදවත ආරක්ෂා කිරීම, රුධිරගත සීනි පාලනය, එක්සිමා වැනි චර්ම රෝග, ඒ වගේම සිංගමාලය, අක්ෂියාබාධ හා හුස්ම ගැනීමේ අපහසුතා සුව කිරීම සඳහාද යොදා ගන්නවා. ශ්වාසනාල ප්‍රදාහය සඳහා කුප්පමේනිය කොළහා මුලෙන් කසාය හදලා දෙනවා. විරේකයට කුප්පමේනිය මුල ඇල්ඩියෙන් තලල බීමට දෙනවා. මුත්‍රාඩස්සියට කොළ අඹරලා යටිබඩේ ආලේප කරනවා. ඇදුම රෝගයේදී කුප්පමේනිය දළු රතුළුණු සමග උයලා කෑමට දෙනවා. දියවැඩියාව සඳහා කොළ මැල්ලුම හදලා ආහාරයට දෙනවා. සර්පයන් දෂ්ට කළාමත් කොළ කැඳ හදලා දෙනවා. කුප්පමේනිය ආඩතෝඩ මිංචි කොළ හා කොත්තමල්ලි සමව අරගෙන බෙදලා කුඩු කරලා කෝපි වගේ සකසා බීමෙන් සෙම් රෝගවලට ගුණදායක බව ලැබෙන බව සඳහන් වෙනවා. ලදරු අලිප්පුව සඳහා කොළ මිශ්‍ර ඔසුවක් සකසා දෙනු ලබනවා. ශ්වාස රෝගය සඳහා කුප්පමේනිය කොළ සුදුළූණු පොල් එක පමණගෙන කොටා උණුදියෙන් මිරිකා පත භාගයක් උදේ බීමට සුදුසු බව සඳහන් වෙනවා. අලුහම් සුවයට කුප්පමේනිය කොළ, බැබිල කොළ, වැටකෙයියා මල්, වැටකෙයියා මල් පොහොට්ටු සමව අරගෙන වෙඩි ලුණු හා එලඟි තෙල් සමග අඹරා ආලේප කර පැයක් මද පවනේ සිට මද උණුසුම් ජලයෙන් සෝදා හැරීම සුදුසුයි. කුප්පමේනිය යුෂ අවුන්ස දෙකක් බිව්වද වමනි ඇති විය හැකි බව සඳහන් වෙනවා. ඒවායේ විරේක ගුණද පවතින බැවින් සාමාන්‍ය ආහාර සඳහා කොළ යොදා කැඳ මැල්ලුම් ආදී සැකසීමේදී වෙනත් කොළ වර්ග සමග අඩුමාවකින් මිශ්‍ර කර ගැනීම වඩා හොඳයි. කුප්පමේනිය වලින් මේ අත්බෙහෙත්ද ගුණදායකයි. තුවාලවලට කුප්පමේනිය මුල් ඇල්දියෙන් අඹරා තුවාලයෙහි එලා වරින් වර තෙමීම. ඒ වගේම මුල් දෙහි ඇඹුලෙන් ගලගා තුවාලයේ එලීම. ඒ වගේම තද හිසේ කැක්කුමට කුප්පමේනිය කොළ යුෂ රෙදි කඩක පොඟවා නළලේ එලන්න. හිසෙහි සෙමපිරි වේදනා දෙන විට ශාකයේ තැඹූ ජල වාෂ්ප හිසට නළලට ඇල්ලීම සුදුසුයි. සන්ධි ඉදිමුමට මෙම කොළ යුෂ, දෙහි යුෂ, තල තෙල් හා ලුණු මිශ්‍ර කර ඉදිමුණු පෙදෙසෙහි ආලේප කරන්න. මුත්‍රා දැවිල්ලට කොළ අඹරා තුනි රෙදි කැවල්ලක ගා යටිබඩේ ගෑම සුදුසුයි. ඉතින් මේ විදියට බොහෝ ඖෂධීය ගුණ ඇති පැලෑටියක් තමයි මේ කුප්පමේනිය කියන්නේ. මේ තොරතුරු ඔබට වැදගත් කියලා හිතෙනවා නම් අනිත් අයට දැනගන්න ෂෙයා කරන්න. ඒ වගේම මාව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න. සියලු දෙනාටම සුබ දවසක්.